소방매? 소방매? 소방매 돌아있네. 아이, 에이, 빨리, 에이. 말을 빠지네, 그네, 오네. 뭐가 돌네? 개 돌겠네, 개네. 돌겠네, 부대, 부대. රාජු දැන් ඔය කිසි දෙයක් ගැන හිතලා වැඩක් නැහැ. මේක නම් මහා නරක කාලයක් මඩ. හැම දෙයක්ම වෙන්නේ නරකට. ජීවිතේ අපි හිතන පතන හැමදේම හොඳම විදිහට විසඳෙන්නේ නැහැ රාජු. ඕකුන් මහා අසමජාතික වුන් නැත්තම් මිනිහෙක් වැටෙනකම් බලාගෙන ඉඳලා පලිගන්නුවේ. රාජු දැන් කොහෙවත් යන්න ඕනේ නැහැ. රාජු මේ කාටස් එකට වෙලා ඉන්න. සොමම්මා. සොමම්මට පුළුවන් ඇතුලේ කාමරේ අස්පස් කරගෙන රාජුට එළිය කාමරේ දෙන්න. ඒකම තමයි මමත් හිතුවේ මැඩම්. මට ඉතින් ඔහෙ බිම්බු දියාගන්න බැරියේ. බිම්බු දියාගන්න ඕනේ නැහැ සොමම්මේ. සොමම්මගේ බඩු ටික ඇතුලේ කාමරේට ගන්න. රාජුට එළිය කාමරේ අස් කරලා දෙන්න. ඇ මල්ලියේ මිනිස්සු ඇයි මල්ලිගේ ගෙට ගිනි තිබ්බේ? මේ ඉරිසියාවට වෙන්නේ ඇති. වේයක් ගැන හිතන්න. කුඩා කුඩා මැටි කැවිලි ගෙනල්ලා අවුරුදු ගානක් යනකන් තුඹක් හදනවා. ඒ වගේ තමයි භාවනාව වඩන්න හිතේ ධෛර්යය වුණා. කඩේට යන ඈ බං සෝමත්තේ. උඹට බය නැද්ද අර ගෙදර ඉන්න? මොකට බය වෙන්නේද? ඇයි මුරකාරයාගේ පවුල මැන්නෙත් ඒඩ්ස් ඇදිලාලු නේද? හෑ මන් දන්නේ නිව්මෝනියද මොනවද කියලා කියන්නේ. මුරකාරයාටත් ඒස්ලු. ඒකනේ ගමේ මිනිස්සු එකතු වෙලා ගෙටත් ගිනි තියලා තියෙන්නේ. මේ රාජුට අර යස අගේට ඉන්නවනේ. මුලින් ඔහොම තමයි. අර ඉස්පිරිතාලේ මිස් තමයි අපිටත් කිව්වේ. මම මේ ගැන හාංකවසියක්වත් දැනගෙන හිටියේ නෑනේ. ඔය වගේ මිනිස්සු ගමට මහ විනාශයක්. ඔය වගේ භයානක ලෙඩක් තියාගෙන ගමේ හිටියොත් අපිට අපේ ළමයෙක්වත් හදාගන්න බැරි වෙයි. අනේ මන් දන්නේ. මං ගිහින් එන්නම්කො. මම කෑවද? මං ඉතින් කනකොට දෙක තුන විතර වෙනවා. ඒක නෙමෙයි මැඩම්. මේ රාජුගේ පවුලේ නැතුනේ ඒඩ්ස් වලින් කියලා කියන්නේ. ඒඩ්ස් හැදෙන්න කවුරුත් නැති වෙන්නේ නෑ අම්මා. ඒ වුණාට ඒක මහා භයානක රෝගයක් කියලා නේ මිනිස්සු කියන්නේ. ඒඩ්ස් නෙමෙයි භයානක. ඒ හැදුනාම මිනිස්සු නැති වෙන්නේ නියුමෝනියා,
ෂය රෝගය ඒ වගේ ලෙඩ හැදුණා. ඒ කියන්නේ රාජුගේ පවුල නැතුවනේ ඒඩ්ස් වලින්. දැන් රාජුගේ පවුල ඒඩ්ස් හැදලම නැති වුණා කියමුකෝ. සෝමමට බයද? අපි බය වෙන්න ඕනේ නැහැ සෝමම. ඒක තාත් එක ලෙඩක් විතරයි. අප්පච්චි මං ඉගෙන අංක 20ක් දැනගෙන හිටියේ නෑනේ. සෝමම බය වෙයි කියලා තමයි මම නොකිය හිටියේ. ඒ වුණාට මට මං ආසනේ ඒඩ්ස් කාරයොත් එක ජීවත් වෙන්න. සෝමම මේ මාත් ඉන්නේ. ඒඩ්ස් කියන්නේ බොහෙල ලඩක් නෙමෙයි. අපි මේ ගැන රැට කතා කරමු. හොඳයි මෙන්න. බොහෝ අය හිතාගෙන ඉන්නේ භාවනා කිරීම තාවකාලික සුවයක් කියලා. මේකේ ලෞකික සැප ගැන හිතලා භාවනා කිරීමේ කිසිම තේරුමක් නැහැ. ලෞකික ජීවිතයේ සැප කියන්නේ නිනුගක් කියලා මං අත්දැකලා ඉවරයි මෙහෙනින් වාස. මේ තින් ඇත්තිට ලෝකයේ අනිත්‍ය පිළිබඳ ලොකු වැටහීමක් තියෙනවා කියලා. හිතේ කර්මුණක පිහිටවන එක තමයි හුඟක් මම අමාරු. ඇති කලින් භාවනාව ප්‍රගුණ කරලා තියෙනවද? එහෙමයි මෙනින් මාස. මම ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරලා තියෙනවා. එහෙනම් ඉදිරියට හැරෙන්න.
අපි එතන ඉඳලා පටන් ගමු. හිතේ තියෙන කාදරකාරී දේවල් කම් කටු තප්පල දෙක තුනකට අමතක කරලා හොඳින් හුස්ම ඉහලට ගන්න. ඊට පස්සේ ශරීරේ ඇතුළට ගන්න. ශරීරයෙන් පිට කරන්න. හුස්ම ගන්න ඉන්ද්‍රියන් පිළිබඳව තියෙන සිතිවිලි අයින් කරන්න. දොස්තර නෝනා නේද මේ? ඒ භාවනා කරන්නේ. අනේ මන් දන්නේ නැබන්. දොස්තරිතාලේ මොනවද ප්‍රශ්න වගේක්නේ? ඒ කීවේ ඇත්තද නැත්තද කියන්න මම දන්නේ නැහැ. දොස්තර නෝනා අර මුරකාරයා යතර මොකද්ද පළිලව්වක් තියෙන වෙයි කියන්නේ. මේ නැගිය සිලරුණුත් ප්‍රශ්න. ඌවත අහගන්න කතා මම කියන කතා නෙවෙයි මේවා. සත්තු කියන කතා. ඌනාට මට අමාරුච්ච වෙලාවේ උගොඩ දැන්න ඔය දොස්තර නෝනානේ. කොයි ආපු කොයි කාටත් අදාය හරි කරුණාවන්තයි. කතාවල ඇත්ත නැත්ත අපි දන්නේ නැහැනේ. යමම්මයි යන්නේ.